එක දවසක් බිරිඳකට වුණුනාලු තමන් සැමියාව දාලා කියාම එයා කොයි තරම් තමන් ගැන දුක් වෙනවද කියලා දැනගන්න ඉතින් එයා කොලයක් අරගෙන මෙහෙම ලිව්වා මට දැන් මේ ජීවිතේ එපා වෙලා ඉන්නේ තවත් නම් ඉවසන්න බෑ මට ඇති දැන් ඔයා එක්ක ජීවත් වුණා මාව හොයන්න එපා ඊට පස්සේ ඒක කාමරේ මේසෙ උඩින් තියලා බිරිඳ ඇඳ යට හැංගුණා ඔන්න ටික වෙලාවකට පස්සේ සැමියා ගෙදර ආවා බිරිඳ ලියලා තියෙන ලියුම බැලුවා ඊට පස්සේ හුරේ කියලා නටන්න ගත්තා හයියෙන් සින්දුවකුත් දාගෙන බිනිත දැන් ඇඳ යටට වෙලා පුදුමෙන් බලන් ඉන්නවා මන් නැති වුණාම මෙයාට මෙච්චර සතුටුද කියලා දුක හිතලා ඇස්වල කඳුළුත් පුරවගෙන අඬන්න ඔන්න මෙන්න ඔන්න සින්දුව නවත්තපු සැමියා එක පාරටම කාටද කෝල් එකක් ගත්තා හයි ඩාලින් අද මගේ වයිෆ් මාව දාලා යන්නම ගියා මටත් ඒ වගේ කෙනකින් කිසිම වැඩක් නැහැ මම රැවටුණා මගේ කරුණේක මම දන්නවා ඔයා මාව ඉක්මනට තේරුම් ගනී මගේ ළඟින් නිදි කියලා අපි අද රැට කොහේ හරි යමු පැටියෝ ආදරේ කියලා ෆෝන් එක කට් කරපු සැමියා Tamanki බිරිඳ ලියපු ලියුම අතට අරන් ඒක යටින් මොනවද ලිව්වා දැන් බිරිඳට කෑ ගහලා අඬන තරම් දුකයි මම මෙච්චර කල් රැවටුණා නේද කියලා එයා හිතුවා දරාගන්න බැරි තරමේ වේදනාවකින් නිදි ඔන්න එක පාරටම සැමියා ඇඳුම් මාරු කරලා දොර වහගෙන එළියට ගියා බිරිඳ ඉක්මනට ඇඳ යටින් එළියට ආවේ තව දොරටත් ඔහුත් එක්ක එක පහලක් යට ඉන්නේ නැහැ කියන දැඩි තීරණේ තරන් ඒත් එක්කම මේසෙ උඩ තිබ්බ තමන් ලියපු ලියුම ඇස ගැටුණු නිසා සැමියා ඒකේ මොනවද ලිව්වේ කියලා බලන්න ඇය ඒ ලියුම අතට ගත්තා. ඒකේ මෙන්න මෙහෙම ලියලා තිබුණා. ඔයා ඇඳ යට ඉන්න බව මම කාමරයට එද්දිම දැක්කා. මොකද ඔයාගේ කකුලෙන් චොට්ටක් එළියේ තිබුණේ. ඔය මෝඩ වැඩ නවත්තලා දැන් එළියට ඇවිත් කෑම හදන්න. මට බඩගිනි. මං කඩේට ගිහින් පාන් අරන් එන්නම්. මං කාටවත් කතා කළේ නැහැ. එකක් මතක තියාගන්න. ඔයා විතරයි ඉන්නේ මගේ මුළු ලෝකෙම. මම ගොඩක් ආදරෙයි ඔයාට. සැකය කියන්නේ ප්‍රශ්න ඇති කරන දෙයක් මිසක් ප්‍රශ්න නැති කරන දෙයක් නෙවෙයි. ජීවිතේ ගොඩක්ම ආදරේ කරනා ඉන්නේ ඔයාගේ ළඟම මිසක් ඔයාගෙන් දුරත් නෙවෙයි. ඔයාගෙන් දුරත් නෙවෙයි.